අද අපි සාකච්ඡා කරන්නේ මේ බදු සම්බන්ධයෙන්. නමුත් ඊට වඩා මම හිතන්නේ එහා ගිය කාරණාවක් සම්බන්ධයෙන් අපි අපේ අවධානය යොමු කරන්න ඕනේ. ඒ තමයි මේ සියලු දේ පිළිබඳව ස්ටඩි එකක් කරලා IMF එකෙන් ඉදිරිපත් කරලා තියෙනවා මේ ගවර්නන්ස් ඩයග්නොස්ටික් ඇසෙස්මන්ට් කියලා රිපෝට් එක. මේක කියවුවහම අතවසයෙන්ම ලැජ්ජා සහගත හිතෙනවා රටක් හැටියට. මොකද මේකේ තියෙනවා රජයේ බොහෝ ආයතන ඉහළ ඉඳන් පහළටම අතිසයින් දූෂිතයි කියලා. දැන් IMF එකේ දෙවැනි වාරිකය නොලැබීමට හේතු ඉදිරිපත් කරාම ඒ කට්ටිය කියලා තියෙනවා ඔව් ආදායමේ යම්කිසි අඩුවීමක් තියෙනවා, ඔව් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී ජාත්‍යන්තර වශයෙන් තාම ඒ සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් ලැබිලා නැහැ. සහ තුන, මේ ගවර්නන්ස් යහපාලනය, පාලනය දූෂණය සහ වංචාව නැති කිරීම, අවම කිරීම සම්බන්ධයෙන් රජය විසින් ගත යුතු ක්‍රියාමාර්ග අරගෙන නැහැ කියලා. එතකොට IMF එකේ අපිට ලැබෙන්න තියෙන මුදල ලැබුණ නැත්නම් තවදුරටත් මේ ප්‍රශ්නේ බැර අරුම් වෙනවා. විපක්ෂයේ සමහරුන් මේක නවත්තන්න උත්සාහ කරනවා කියලා චෝදනා තියෙනවා. ඇත්ත වශයෙන්ම අපි ඒක එහෙම නෙමෙයි බලන්න ඕනේ. අපි බලන්න ඕනේ දැන් 16 පාරක් IMF එකට ගිහිල්ලා IMF එකට කොලේ වහලා, ලෝකෙට කොලේ වහලා, ජනතාවට කොලේ වහලා, පාර්ලිමේන්තුවට කොලේ වහලා මේ කරපු වැඩපිළිවෙල වල නිසා තමයි මේ ප්‍රශ්නේ දුර දිග යන්නේ. ඉතින් දැන්වත් අපිට අපි කියනවා තිත්ත බෙහෙත් බොන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට මොවුන් දීලා තියෙනවා නිර්දේශ 16ක්. ඒ නිර්දේශ 16 මම කෙටියෙන් කිව්වොත් පළවෙනි එක තමයි මේ අල්ලසා දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ කොමසාරිස්වරු නම් කිරීමට ස්වාධීන දූෂණ විරෝධී උපදේශකයන් සැදුම්ලත් උපදේශන කමිටුවක් හදන්න ඕනේ කියලා. මොකද දැන් අපි දැක්ක තාම මේ කට්ටිය පත් කරලා නැහැ. ඒක නොවැම්බර් 23 නොවැම්බර් වෙනකොට කරන්න ඕනේ. දෙක, දූෂණ විරෝධී නීතියට අනුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ඒ කියන්නේ ජනාධිපතිවරයා, අගමැතිවරයා, ඇමතිවරු වගකීම් වත්කම් ප්‍රකාශ තෝරාගත් වෙබ් අඩවියක 2024 ජූලි වෙන විට ප්‍රසිද්ධ කරන්න ඕන. එතකොට මේ ඉන්න සියලු දෙනාගේ වත්කම් මේ රටේ ජනතාවට බලා ගන්න පුළුවන් විදියට කරන්න පුළුවන්. මේ වාර්තාවේ තියෙනවා ගරු සභාපතිතුමනි, මේ පාර්ලිමේන්තුවෙන් 12 දෙනයි විතරයි කියලා මේක කරලා තියෙන්නේ. 225ක් ඉන්නවා, 12 කරලා තියෙනවා. ඒතර තව සෑහෙන ප්‍රමාණයක්ගේ සහ මෙතනින් එළිය ඉන්න ජනාධිපතිවරයාගේ වත්කම් බරකම් ප්‍රකාශය ජූලයි 24 වෙනකොට දාන. ඊට පස්සේ අපරාධ නීතියේ ප්‍රතිපාදන බලාත්මක කරන්න ඕනේ අප්‍රේල් මාසයේ වෙනකොට එන අවුරුද්ද. ජාතික විගණන පනත සංශෝධනය කරන්න ඕනේ අගෝස්තු මාසයේ වෙනකොට එන අවුරුද්ද. සමාගම් පනතට ප්‍රකාරව අවශ්‍ය ප්‍රතිලාභ තොරතුරු සහ මහජන ප්‍රතිලාභ හිමිකාරීත්ව ලයිස්තුව සකස් කිරීම සඳහා නීති අවසන් කර ක්‍රියාත්මක කරන්න ඕනේ අප්‍රේල් 24ට කලින්. 6, ජාත්‍යන්තර යහ ක්‍රමවේද ඇතුළත් ජාතික ප්‍රසම්පාදන නීතිය 2024 දෙසැම්බර් වෙනකොට ක්‍රියාත්මක කරන්න. ප්‍රසම්පාදනය ගැන අපි කතා කරානේ, අර සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොහොමද ඉමර්ජන්සි ප්‍රකුපන් කරේ කියලා දවස් 3ක් තිස්සේ, නමුත් වෙච්ච දෙයක් නැහැ. දැන් මෙන්න මේක කියලා තියෙනවා. මීට පස්සේ එන අවුරුද්දේ අප්‍රේල් මාසේ එන අවුරුද්දේ දෙසැම්බර් වෙනකොට මේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන්න ඕන. 7, තරගකාරී ටෙන්ඩර් ප්‍රසම්පාදන ගිවිසුම් වර්ධනය කර ගැනීම පිළිබඳ වාර්තාවක් 24 දෙසැම්බර් වෙනකොට වෙබ් අඩවියක පළ කරන්න ඕනේ. ඒ කියන්නේ මේ අවම තරගකාරීත්වයක් තියෙන ආයතන 10ක් තියෙනවා. ඒ 10 සම්බන්ධයෙන් තමයි වැඩිම අවධානයක් යොමු කරන්න ඕනේ. 8, 2024 මාර්තු මාසයේ සිට රුපියල් බිලියනකට වැඩි සියලු රජයේ ප්‍රසම්පාදන ගිවිසුම් ආයෝජන මණ්ඩලයේ යටතේ බදු විරාම හිමි වූ සියලු සමාගම් වල නම් බදු විරාම මගින් අහිමි වූ බදු ප්‍රමාණය, සුඛෝපභෝගී වාහන ආනයනය කිරීමේදී ආයතන වලට ලැබුණු බදු සහන වෙබ් අඩවියක ප්‍රසිද්ධ කරන්න ඕනේ සර්චබල් විදියට. මේ තොරතුරු මාස 6කට සැරයක් අපි යාවත් කාලීන කරන්න. මේක තමයි දීලා තියෙන කොන්දේසිය. මේව වැරදිද? කාට හරි කියන්න පුළුවන්ද මේ IMF එක මේ ලංකාවේ ආණ්ඩුවත් එක්ක වෙන එකඟතාවයේ වැරදි කියලා?
මේ වසං කරන්න පුළුවන්ද? ඒ නිසා ඒක තමයි 8 9 රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තියක් අගෝස්තු මාසේ එන අවුරුද්ද වෙනකොට හදන්න ඕන. 10 විනිවිදභාවයක් ඇතිවන තුරු උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ අයදුම්පත් අත්හිට වීම හෝ නතර කිරීම. හරි? මේ කියන්නේ මොකද්ද? වහාම මතක ඇති ගරු සභාපතිතුමා මේ ළඟදී අපේ මුදල් කාර්ක සභාවේ එක ආයතනයකට දුන්නා අවුරුදු 17කට බදු විරාමයක්. මම එක ප්‍රශ්නයක් ඇහුවේ මේකෙන් රජයට අහිමිවන බදු ප්‍රමාණය කුමක්ද? ඔවුන් දැනගෙන හිටියේ නැහැ. අන්තිමට මට ගහලා මෙතනින් මාව එළියට දාන්න උත්සාහ කරා මුදල් කාර්ක සභාවේ සභාපති හැටියට. දැන් මෙන්න මේක IMF එකේ කොන්දේසියක් හැටියට දීලා තියෙනවා බදු tax rebate දෙනවා නම් ඒකේ cost එක ඒකෙන් අහිමිවන බදු ප්‍රමාණය රට දැනගන්න ඕනේ. ඊළඟට 11 නිසි පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව අමාත්‍යවරයාට බදු හඳුන්වා දීම වැළැක්වීම සඳහා බදු නීතිය සංශෝධනය කරන්න ඕනේ එන අවුරුද්ද අගෝස්තු වෙනකොට. ඒක තමයි වලේ බොඩ මන්ත්‍රීතුමා කතා කරේ. ඒක තමයි පාර්ලිමේන්තු ඇමතිතුමා කතා කරේ. දැන් හැමදාම මේක වෙනවා. සීනි බදු වංචාව රුපියල් 50 ඉඳලා 725ට ගෙනාවේ කවදද? ඇමතිවරයාගේ අභිමතය පරිදි මිඩ්නයිට් ගැසට් එකෙන් කරාවි. ඒ මේ වාර්තාවේ තියෙනවා මාස 5කට පමණක් ඒ ගැසට් එකෙන් පස්සේ භාණ්ඩාගාරයට වෙච්ච පාඩුව රුපියල් බිලියන 16යි කියලා. රුපියල් මිලියන 16000ක්. හැබැයි අද වෙනකොට 175ක් මේ කට්ටියගෙන් එකතු කරගෙන නැහැ. කවුද මේ කට්ටිය? කාටද මේ අභිමතය තියෙන්නේ මේ කට්ටියට මෙහෙම පැහැර හැරලා යන්න දෙන්න? අපි දැක්ක සිමෙන්ති වලට වෙච්ච දේ, අපි දකිනවා තිරිඟුපිට වලට වෙච්ච දේ. දැන් වලේ බොඩ මන්ත්‍රීතුමා කතා කරා සබම් ප්‍රශ්නයක් පිළිබඳව. ඒ නිසා මේකේ තියෙනවා මම ගරු සභාපතිතුමා ඔබතුමාට මේකේ පෙන්වන්න අවශ්‍යයි. මේකේ 84 වෙනි පිටේ හොඳ කතාවක් තියෙනවා. ඒ තමයි මේකේ කියනවා මේ ලෝකේ කොහෙවත් නැති වෙන විදිහට තමයි මේ ස්පෙෂල් කොමෝඩිටි ලෙවි එක දාන්නේ. ඇමතිවරයාට ඕන විදිහට ඕන දවසකට ඕන වෙලා ඕන ප්‍රමාණයකට බද්ධ වෙනස් කරන්න පුළුවන් පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව. පස්සේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කොහොම හරි මේක ෂේප් එකේ පාස් කර ගන්නවා. එහෙම නෙමෙයි. මේකේ තියෙනවා මේ පාර්ලිමේන්තුවට නම් තියෙන ව්‍යවස්ථාවෙන් දීලා මුදල් පිළිබඳ සම්පූර්ණ බලය ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා. ඒ රෙකමෙන්ඩේෂන් එකක් හැටියට දීලා තියෙනවා මින් මතුව මේ විදියට රෑ 12 ගැසට් ගහලා බදු වෙනස් කිරීම සම්පූර්ණයෙන්ම අත්හිටවන්න ඕනේ. ඒක ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තු අනුමැතිය සහිතව කරන්න ඕනේ කියලා. 12 ආදායම් රැස් කරන සෑම දෙපාර්තමේන්තුවකම වංචා දූෂණ වැළැක්වීම සඳහා ඒවා තුළ කෙටි කාලීන දූෂණ විරෝධී ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ඇත්ත වශයෙන්ම මේකේ ඉතාමත්ම පැහැදිලිව ඉදිරිපත් කරලා තියෙනවා අල්ලාස් දූෂණ කොමිසම හරහා අපරාධ නීතිය යටතේ අධිකරණයට ඉදිරිපත් කරන්න ඕනේ මේ හොරුන්ව, මේ වංචාකාරයන්ව. දෙසැම්බර් මාසේ 23 දෙසැම්බර් වෙනකොට ඊළඟට දෙසැම්බර් එන මාසේ වෙනකොට අප්ඩේට් එකක් ඕනේ. එහෙමනම් මේ රජයට දැන් මේ IMF එකත් එක්ක ඉස්සරහට යන්න නම් දෙවනි ට්‍රාන්ච් එක ලැබෙයි තව මාසෙකින් දෙකකින්. ඒක කොහොම හරි ගොඩ දාගනි. නමුත් තුන්වෙනි ට්‍රාන්ච් එක එන්න කලින් මෙන්න මේ සියලු දේවල් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම IMF එක කිව්වා there are corruption vulnerabilities in Sri Lanka, you have to stop them. ඒ කියන්නේ මේ සල්ලි මිනිස්සු අමාරුවෙන් ගෙවනවා. ගෙවා ගන්න බෑ, වේල් තුනක් කන්න බෑ, වෘත්තීය වේදියෝ රට දාලා යනවා. කර කියා ගන්න දෙයක් නැහැ. නමුත් මේ විදියට මුදල් ගසා කනවා නම් ඒ ගසා කන මිනිස්සුන්ට කිසිම විදියකට අපරාධ නීති යටතේ දඬුවම් දෙන්නේ නැත්තම් මොකද්ද මේ පාර්ලිමේන්තුවේ ඇති වැඩේ? ඉතින් ඇත්ත වශයෙන්ම මේ IMF එක කරන්නේ නරක වැඩක් නෙමෙයි. IMF එක කරන්නේ හොඳ වැඩක්. ඒක තමයි අපි එදා ඉඳන්ම IMF එකත් එක්ක මේ වැඩ කටයුත්ත ඉස්සරහට අරන් යන්න ඕනේ කියලා කිව්වේ. මොකද මොනිටර් කෙනෙක් වගේ දැන් මේක බලන් ඉනවා. බේරලා යන්න, පැනලා යන්න, ලිස්සලා යන්න ආන්දා වගේ මීට පස්සේ කරන්න ලැබෙන්නේ නැහැ. 13 සේවක අර්ථසාධක අරමුදල් සහ මහ බැංකුවේ ඍජු කළමනාකාරීත්වයෙන් ගලවා ගැනීම සඳහා කැබිනට් යෝජනාවක් 24 ජූනි වෙනකොට ඉදිරිපත් කරන්න ඕන. මෙතන තියෙන්නේ ලබඳියාවන්ගේ ප්‍රශ්නයක්. You know what happened? It's conflict of interest honorable sir. දැන් බලන්න දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනවා කියලා කිසිම සේවකයෙක්ගෙන් අහන්නේ බලන්නේ නැතුව මහ බැංකුව විසින් ඒක බාරගත්තා. හරි, එතන බොහෝ ගැටලු තියෙනවා. ඇයි මේ සම්පූර්ණ බර සේවකයන් මත ඇතාරියේ කියලා. අපි ඒකට විරුද්ධ වුණා. නමුත් මෙතන තියෙන්නේ ලබඳියාවන්ගේ ගැටලුවක්. ඒ නිසා ඒ ප්‍රශ්නේ ජූනි 2024 ජූනි වෙනකොට ඉවත් කරගන්න කියලා කොන්දේසියක් දාලා තියෙනවා.
Remember, you have 2 minutes. Right, thank you.